කොහොම දයාලුවනි ඉතින් සුබ අලුත් අවුරුද්දක් වේවා ඉතින් ඔන්න අද අපි යනවා ලංකාවේ අවුරුදු උත්සවය ඒ කියන්නේ මැලේසියාවේ තියෙන ලංකාවේ අවුරුදු උත්සවයට මේ අපේ පළවෙනි පාර ඉතින් අපි ගිහිල්ලාම බලමු අද ඉතින් බබාවත් ඉතින් එක්කන් යන පළවෙනි අවුරුදු උත්සවේ අපි බලමු ගිහිල්ලා ඉතින් එයත් එක්ක ඔන්න දැන් අපි යනවා ගෙදර ඉඳන් ටැක්සි එකක් දාගෙන අවුරුදු උත්සවයේ තිබ්බේ කජාන් වල කුවලාලම්පූර් වල ඉඳන් කිලෝමීටර් 15ක් විතර දුරින් ඉතින් අද අපි යන්නේ ඒ අවුරුදු උත්සවයට අපි බලමු ලංකාවේ කට්ටිය හම්බෙන්නේ ඉතින් යාළුවනේ මේ අවුරුද්ද තමයි අපේ පළවෙනි අවුරුද්ද අපි ලංකාවෙන් පිට ඉඳන් සමරන ඉතින් ගොඩක් මිස් වෙනවා අපේ පවුලේ කට්ටිය නෑදෑයෝ ඒ වගේම අපේ යාළුවෝ ඉතින් ඉස්සර අපි තනියම ට්‍රැවල් කරනකොට අපිට ගොඩක් ලෑස්ති වෙන්න ඕනේ උන්නේ නමුත් දැන් බබායි කියන නිසා ගොඩක් කෑම ජාතියාට යාට කිරි බෝතලයක් යාට වතුර සහ ඩයිපර්ස් මේ දේවල් ඔක්කොම අරගෙන යන්න ඕනේ. ඔන්න ඉතින් එයා ඔයාලට අත තොනනවා. හයි. ඉතින් යාළුවනේ අපි අවුරුදු උත්සවයට යන්නේ තනියම නෙමෙයි. අපිත් එක්ක යන්න තවත් යාළුවෝ දෙන්නෙක් එකතු වුණා. ඉතින් එයාලත් මේ මැලේසියාවට ආවේ ළඟදී. ඉතින් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ඔන්න ඉතින් දැන් තමයි අපි කේල් වලින් පිටත් වෙන්නේ. කජාන් වලට. කජාන් කියන්නේ කේල් ළඟම තියෙන තවත් නගරයක්. ඉතින් මම 2014 කජාන් වලට ඇවිල්ලා තියෙනවා මාස 3ක් විතර ඉන්න. ඉතින් කජාන් එක්ක මට ගොඩක් බැඳිච්ච මතකයන් තියෙනවා. ඉතින් යාළුවනේ මම මැලේසියාවේ හයිවේස් වල යනකොට ගොඩක් දකින දෙයක් තමයි ලංකාවේ වගේම වටපිටාවක් අපි දකිනවා. ඒ වගේම තමයි ඇත්තටම ගත්තොත් ලංකාවේ හයිවේ එක යනකොට සදර්න හයිවේ එක යනකොට මාරම ලස්සනයි. ඇත්තටම මැලේසියාවටත් වඩා ලස්සනයි. ඉතින් අපිට තේරෙනවා ලංකාව කොච්චර දේවල් ලස්සන රටක්ද කියලා. මේ වගේ වෙනත් රටකට ඇවිල්ලා ජීවත් වෙනකොට තමයි තේරෙන්නේ ලංකාව කොච්චර අපිට වටිනවද. අපේ රට අපිට කොච්චර වටිනවද කියලා. ඒක ඇත්තටම මේ වගේ ෆීලින් එකක් එන්න නම් වෙනත් රටකට ඇවිල්ලා ජීවත් වෙලා බලන්නම ඕනේ. ඉතින් අපිට ගොඩක් මතක් වෙනවා අපේ රට කොච්චර ලස්සනද අපේ රට. ඔන්න ඉතින් අපි අවුරුදු උත්සවයේ තියෙන ක්‍රීඩාංගණයට ආවා. ඉතින් ලංකාවේ ගොඩාක් දෙනෙක් හිටියා. ඇත්තටම හිතාගන්නත් බැරි තරම් ශ්‍රී ලාංකිකයින් වෙනත් රටක මේ විදිහට දකින පළවෙනි වතාව මම. ඉතින් ගොඩක් සතුටුයි. ගොඩාක් කට්ටිය හම්බුණා. නමුත් අපි ගොඩක් කට්ටිය අදුරන්නේ නැහැ. ඉතින් අපිත් ගොඩක් ළඟදීනේ ආවේ. ගොඩක් කට්ටිය අදුරන්නේ නැහැ. කුංචි බබාලා හිටියා. ගොඩක් යාළුවෝ ඇවිල්ලා හිටියා. ඉතින් යාළුවනේ අවුරුදු උත්සවය නම් හොඳට ඔර්ගනයිස් කරලා තියෙනවා කියලා නම් තේරුණා. ඔර්ගනයිසිං කමිටි එක එහිමේ දුවන ගමන් ගොඩක් කාර්යබහුල වෙලා හිටියා. එයාලා හරියට මේ වැඩේ කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි එයාලට. ඉතින් ඒ වුණාට මට හිතුණ දෙයක් තමයි මේ ගොඩක් අවුවේ කරන්නේ නැතුව පුළුවන් නම් පොඩ්ඩක් අවස් වෙලා වගේ මේ වැඩේ පටන් ගත්තら හොඳයි කියලා. නමුත් ඉතින් හොඳ දෙයට හොඳයි කියන්න ඕනේ. වැඩේ හොඳට ඕගනයිස් කරලා තිබ්බා. ඕගනයිසිං කමිටි එකට රෙස්පෙක්ට්. ඒ වගේම තමයි ඉතින් අපි ගියා දැන් ආපු එකේ ඉතින් කණාමුට්ටි ගහනවා බලන්න. කණාමුට්ටි ගහන්න යනවට වඩා මේ අයියා මේ පොල්ලෙන් අපිට ගහයි වගේ සීන්යක් තමයි තිබ්බේ. ඒක නිසා මම පොඩ්ඩක් අයින් වෙලා ෂේප් එකේ බබත් එක්ක පොඩ්ඩක් පැත්තකට වුණා. නැත්තම් මම දැකලා තියෙනවානේ මේ පොල්ල ඉස්සලවත් ආවොත් එහෙම අතින් ඉවරයි. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් එහාට වුණා. ඒ විදිහට පොඩ්ඩක් එහාට වෙලා පොඩ්ඩක් පරිස්සමට හිටියා. මොකද බබ්බත් අතේ හිටියේ වෙලා. ඉතින් මෙහෙම දකින්න ඉන්නකොට ලංකාවේ ගොඩාක් කට්ටිය මේ වගේ විනත් රටක මාර සතුටුයි. ඉතින් යාළුවනේ ওই විදිහට ඒ අයියා පොල්ලත් අරගෙන ඔන්න ওই විදිහට ගියා 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 රට ගහන්න නම් බැරි වුණා. ඉතින් අපි ට්‍රයි එක දුන්නා මේ පොලිමකට සෙට් වෙලා පොඩ්ඩක් මේ කණාමුට්ටියක් ගහන්න. ඒ වුණාට වැඩේ තියෙන්නේ ගොඩක් දෙනෙක් ඒකට සහභාගි වෙලා තියෙන නිසා ගොඩක් නම් ලියලා ඒකට රෙජිස්ටර් වෙලා ඉවරයි අපි යනකොට. ඉතින් ඒක නිසා අපිට ඒක කරගන්න බැරි වුණා. ඉතින් බලමු රබන පාර කලින් පොඩ්ඩක් ගිහිල්ලා නම දාගන්න. ඔන්න ඉතින් ඔයාලට පේනවත් ඇති බබා පොඩ්ඩක් මූඩ් අප්සෙට් ගහලා හිටියේ. මොකද එයා මේ පළවෙනි පාර මෙහෙම අවුව
තියෙන තැනකට මේ එන්නේ. ඉතින් එයාට පොඩ්ඩක් අවුල් ගිහිල්ලා හිටියේ. ඒ වගේම පොඩ්ඩක් අවුව සැර නිසා එයාට පොඩ්ඩක් අමාරුයි. එයාට කැප් එකක් දාන්නත් හැදුවා. ඒ වුණාට කැප් එක දාගන්නවත් කැමති නැහැ. ඒ වගේ තමයි ඉතින් බොහොම ස්තුතියි කියන්න ඕනේ කැප්ස් ටිකට මේ දුන්න ලසන් තොප්පි ටිකක් දුන්න අපිට නොමිලේම. ඒ දුන්න කට්ටියට ගොඩාක් ස්තුතියි. ඉතින් ඒ වගේම ගොඩක් සතුටු වෙන දෙයක් වුණා. ඒ තමයි මාව අඳුරගත්ත කීප දෙනෙක්ව මාත් එක්ක කතා කරපු එක. ඒ කියන්නේ මගේ බ්ලොග්ස් බලපු, මැලේෂියන් බ්ලොග් බලපු, ඒ වගේම ෆිට්නස් මගේ FITGEEK YouTube channel එකෙන් මේ ෆිට්නස් වීඩියෝස් බලන කීප දෙනෙක් මට කතා කරා. ඉතින් මාරම සතුටුයි. ඒ කියන්නේ මට ගොඩාක් ලොකු සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ, ෆලෝවර්ස්ලා නැහැ. නමුත් එහෙම කීප දෙනෙක් කතා කරපු එකෙන් මගේ අවුරුද්ද ගොඩක් ජයෙන් ජයයි කියලා තේරුණා. ඇත්තටම මාර සතුටුයි එහෙම කට්ටිය කතා කරලා. ඒ කට්ටියට හොඳ මොටිවේෂන් එකක්, ඒ කට්ටිය දෙයක් මගේ චැනල් එකෙන් ගන්න ගත්තා කියලා මට කියන එකම ලොකු සතුටක්. ඉතින් ඒ කට්ටියටත් බොහොම ස්තුතියි. ඉතින් මැලේෂියාවේදී ඔයාලා මම දැක්කොත් අනිවාර්යයෙන්ම කතා කරන්න. ගොඩක් ආදරේ ලංකාවේ කට්ටියට. ඔන්න ඉතින් යාළුවෙන් කොට්ටපොර තරගය පටන් ගත්තා. ඇත්තටම කොට්ටපොර තරගයට යන්න ආසාවක් තිබ්බා. නමුත් නම් ඒ වෙනකොටම රෙජිස්ටර් කරලා ඉවරයි. 40 දිනකට වඩා වැඩි ප්‍රමාණයක් රෙජිස්ටර් කරලා තිබ්බා නම්. ඉතින් ඊට පස්සේ අපි ඒ වැඩෙත් අතහැරලා දැම්මා. ඇත්තටම කලින් ආව නම් පොඩ්ඩක් නම් ටික රෙජිස්ටර් කරගන්න තිබ්බා. මමයි මගේ යාළුවගේ ඒ වුණාට අපිට මොකක්වත් ඉවෙන්ට් එකකට සහභාගී වෙන්න බැරි වුණා. මොකද එච්චරටම ලංකාවේ කට්ටිය ගොඩක් හිටියා. ඉතින් අපේ ලංකාවේ යාළුවෝ ටික තරග කරනවා බලාගෙන ඉතින් සතුටු වුණා. ඔන්න ඉතින් දැන් ඔලීනගේ ලිමිට් එකට ඇවිල්ලා. ඒ කියන්නේ දැන් එයාට එක තැනක ඉන්න බෑ. ඒක නිසා දැන් ඔන්න බිමට බැහැලා ඇවිදින්න ඕනෙලු. ඔන්න ඉතින් ඇවිදිනවා. ඒ වුණාට ඉතින් යාළුවනේ කියන්න ඕනේ ඉතින් මේ පිට්ටනිය එක මේක තියෙන්නේ මේ ආර්ටිෆිෂල් තනකොළ එකක්. ඉතින් ඒක නිසා ගොඩක් අමාරුයි. මේකේ රස්නේ මාර වැඩි. ඒ වගේ මේ කාලෙත් ටිකක් රස්නේ වැඩි මැලේෂියාවේ. ටිකක් අමාරුයි. ඒක නිසා එයාටත් කොච්චර අමාරුවක්ද කියලා හිතුණා. දැන් අපිටත් ගොඩක් අමාරුයි මේ අවුින්න. එයාලට කොච්චර අමාරු ඇද්ද. නමුත් ඉතින් එයාත් ඔන්න සතුටෙන් හිටියා. නමුත් ඉතින් ඔයාලට පේනවනේ එයාගේ මූණ පොඩ්ඩක් අප්සෙට් වෙලා තියෙන්නේ. ඉතින් යාළුවනේ බබාට ටිකක් අමාරු නිසා අපි හිතුවා වෙන කොහේ හරි තැනකට යන්න. ඉතින් අපි ඉතින් අවුරුදුස්සෙන් ඇවිල්ලා අපි ගියා ළඟම තියෙනවා අපිට ටිකක් ළඟයි වගේ තේරුණා මේ සන්වේ පිරමිඩ් ෂොපින් මෝල් එකේ. ඉතින් අපි එකට ගිහිල්ලත් නැති නිසා, يعني මම නම් ගිහිල්ලා තියෙනවා වයිෆ් එහෙම සහ මේ අලුතෙන් මේ මෙහෙට ආපු යාළුවෝ දෙන්නත් ගිහිල්ලා නැති නිසා අපි හිතුවා එහෙට යමු කියලා. ඉතින් අපි ගියා සන්වේ පිරමිඩ් ෂොපින් මෝල් එකට. ඉතින් ඔයාලට පේනවා ඇති බබාටත් ටිකක් මහන්සි අවු ඉදලා. ඉතින් අපිටත් ඔළුව රිදෙනවා. ඇත්තට මාරම අවුව. ලංකාවේ වගේම තමයි ගොඩක් සැරයි අවුව. ඒක නිසා අපිට හිතුණා මෙහෙට ඇවිල්ලා පොඩ්ඩක් ඉඳලා යන්න. ඉතින් මැලේෂියාව කියන්නේ ඉතින් ෂොපින් මෝල් ඕන තැනක තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ ෂොපින් මෝල් වල සාමාන්‍යයෙන් සති අන්තයේ කියන්නේ ගොඩාක් මිනිස්සු පිරීලා ඉන්නවා. ගොඩක් කට්ටිය එළියට ඇවිල්ලා කෑම කනවා, පවුලේ කට්ටියත් එක්ක ඇවිදිනවා, එහෙට මෙහෙට යනවා, ෂොපින් කරනවා. ඉතින් ඒක මම දකින දෙයක්. මෙහි මිනිස්සු මාර විදිහට සති අන්තයේ වෙනකොට එළියට බහිනවා. ඔන්න ඉතින් සන්වේ පිරමිඩ් ෂොපින් මෝල් එකේ තියෙන ගොඩක් හොඳ තැනක් තමයි මේ අයිස් ස්කේටින් ප්ලේස් එක. මේකේ මමත් ට්‍රයි කරලා තියෙනවා 2014 මරු. ඉතින් අද නම් අපි ට්‍රයි කරේ නැහැ. මොකද ඇත්තටම මේ අපිට ටිකක් මහන්සි වෙලා හිටියේ. ඒ වගේම බබත් ඉන්න නිසා අපි ස්කේටින් කරන්න ගියේ නැහැ. නමුත් ඉතින් ඔයාලා ආවොත් මැලේෂියාවට අනිවාර්යයෙන්ම මෙතෙන්ට ගිහිල්ලා ස්කේටින් එක්ස්පීරියන්ස් එකක් ගන්න අමතක කරන්න එපා. ඕක වරුව. මේ වගේ එකක් යන්න පුළුවන් අර. ඉතින් යාළුවනේ සමහරුන්ට නම් මේක නිකන් මාර ලේසි ඔයාලට පේනවා ඇති. ඒ වුණාට මන්නම් මම ගිය පළවෙනි දවසේ මගේ පස්ස රතු වෙනකන් මේක වැටුණා. ඉතින් ඒක නිසා ඔයාලට කියන්නේ බොහොම පරිස්සමෙන් ඔයාලට මේක හුරු නැත්තම්
යන්නේ ටිකක් පරිස්සමෙන්. මට නම් තාමත් බෑ. අපි බලමුනේ. ඉතින් මැලේසියාවේ ඉන්න දවස් ටිකේ අපි ආපහු එමු. බබා ටිකක් ලොකු වෙනකොට අපි බබා වික්කන් එමුනේ. ඉතින් බබා ඒ අතර ඉතින් අහල පහල ඉන්න බබාලත් එක්කත් කතා කරන් ට්‍රයියක් දෙනවා. එයා අතවනවන හායි කියනවා. ඉතින් එයාගේ පුරුද්ද හැමෝත් එක්කම එයා අතවනවන හායි කියනවා. ඉතින් යාළුවනේ ඉතින් ලන්ච් ටයිම් එකත් පහු වෙලා තිබ්බේ. ඒ වගේම තමයි බබාටත් කැම කවන්න ඕනේ. ඉතින් අපි ආවා මෙතන හොයාගෙනම තමයි ආවේ. අපි මැලේසියාවේ ඉන්නකොට ගොඩක් වෙලාවට මෙතෙන්ට යනවා. මේ තමයි ටෙක්සාස් චිකන් කියන ෂොප් එක. ලංකාවේ KFC, මැක්ඩොනල්ඩ්ස් ඒ වගේ තියෙන ෆාස්ට් ෆුඩ් ෂොප් එක. මේක තියෙනවා බර්ගර්ස්, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ඒ වගේම අන්ලිමිටඩ් ඩ්‍රින්ක්ස්. ඒක නිසා තමයි අතරම අපි මේකට එන්නේ. ඔන්න ඉතින් බබාගේ බණ්ඩි ෆුල් වුණාට පස්සේ දැන් ඔන්න බබා හෙන සතුටෙන් ඉන්නවා වටපිට බල බල. ඔන්න අපිත් ඒ අතර ඉතින් මේ දැන් අපිට තරගවලටත් ඉදිරිපත් වෙන්න බැරි වුණානේ අවුරුදු උස්සේ. ඉතින් අපිට හම්බුණා මේ ෂොපින් මෝල් එක යට මේ ෂෙල් ගෑස් කම්පැනි එකෙන් මේ කරන ඉවෙන්ට් එකක්. ඒ ඉවෙන්ට් එකේ තියෙනවා විවිධ තරග. ඉතින් අපිට හිතුණා මේ තරග වලට සහභාගි වෙන්න. ඉතින් මම සහ මගේ යාළුවෝ ටිකත් එක්ක එකතු වෙලා අපි ඔන්න තරග වලට සහභාගි වුණා. යාළුවනේ ඔහුම තමයි අද අපේ අවුරුදු උත්සවයට ගිහිල්ලා ඊට පස්සේ තවත් මේ සන්වේ පිරමිඩ් ෂොපින් මෝල් එකට ගිහිල්ලා අද ඉරිදා දවස ගෙවුනි. ඉතින් එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුති. මං හිතනවා මට යමක් ඔයාලට පෙන්වන්න පුළුවන් වෙන්නේ නැති කියලා මැලේසියාව ගැන. ඉතින් මැලේසියාව ඉන්න යාළුවෝ ඔක්කොටමත් මගේ channel එකත් එක්ක එකතු වෙලා channel එක දිගටම බලන යාළුවෝ ඔක්කොටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා.